මේ රෝහල් සංවර්ධනේ අද ඇනහිරිලා ඖෂධ නැහැ ඖෂධ පාලනය නැහැ මොකද්ද මේ වෙන්නේ සෞඛ්‍යයට මේ මාස 8යි ආණ්ඩුවට තාම අවුරුද්දක්ක ගිහිලා නැහැ මේ විදියට සෞඛ්‍ය අද කඩාකප්පල් කරලා තියෙනවා අද අධ්‍යාපනයේ දියුණ රක්ෂණය දරුවන්ට සුරක්ෂා රක්ෂණය 2019 අවුරුද්දේ සුරක්ෂා රක්ෂණයෙන් වන්දි ලබා ගත්ත දරුවෝ මිලියන 1500කට වැඩි මුදලක් කෝටි 150කට වඩා මුදලක් අදේ වන්දි නැහැ අද සුරක්ෂා රක්ෂණය අයින් කරලා ආණ්ඩුව එහෙනම් මොකද්ද මේ ආණ්ඩුව මේ ආණ්ඩුව කාටද මේ ආණ්ඩුව ආණ්ඩුවේ මුදල් නැහැ මේ ආණ්ඩුව බංකොලොත් එතකොට බංකොලොත් ආණ්ඩුවක්ද නැවත මැතිවරණයේ මහා මැතිවරණයෙන් තවත් ආණ්ඩුවක් පත් කරන්නේ ජනාධිපතිට මේක තේරෙන්නේ නැහැ ජනාධිපතිට මේ දැක්මක් නැහැ වැඩපිළිවෙලක් නැහැ එක ගමනක් නැහැ ගැසට් ගහනවා ගැසට් අයින් කරනවා ගැසට් ගහනවා ගැසට් අයින් කරනවා එක තීන්දුවක් ගන්නවා ඒ තීන්දුව වෙනස් කරන තව බලපෑමකට මේ මොකද්ද එහෙනම් මේ ආණ්ඩුව එතකොට කවුද මේ ආණ්ඩුව ගෙනියන්නේ මේ ආණ්ඩුවේ සෞඛ්‍ය අද දරුණු වෙලෙස කඩාකප්පල් වෙනවා අද මට බැන බැන හිටපු සියලුම වෛද්‍යවරු ඇතුළු සියලුම අය අද මගේ හොඳ දකින්නෝ මට හොඳ කියනෝ මට වෛද්‍යවරු කතා කරලා කියනවා සර් සර්ට බැනපු ඔක්කොම අද 90ක් මේ රෝහලවල සර්ගේ හොඳ කියනෝ හොඳ කියන්නේ මොකද්ද අපි ගෙනාපු සෞඛ්‍ය ප්‍රතිපත්තිය වෛද්‍ය සංගමයේ කිව්වා ගල් ගහන්නේ කියලා සුවසැරියට ගල් ගහන්නේ කියපු සුවසැරිය නැත්තම් කොරෝනා එක ඉවරයි මං ඇහුවා අමාත්‍යාංශයට කතා කරලා කොරෝනා දවස්වල සුවසැරියෙන් දවසකට කීයක් මේ රෝගීන් ප්‍රහාණය කරාද එක දවසට 1500යි ඒ කියන්නේ මාසෙකට 50000ක් විතර ඇයි බස් එකක් නැහැ මේ ටැක්සියක් නැහැ එතකොට 3 wheeler එකක් නැහැ එතකොට මේකෙන් තමයි ඔක්කොම සෙනග රෝහලට ගෙනාවේ ඒ අපි සුවසැරිය ඕකට තමයි ගල් ගහන්නේ කිව්වේ ඕකේ තමයි කරන්ට් වදිනවා කිව්වේ ඔය වෛද්‍ය සංගමේ නායකයා අද මෙච්චර බෙහෙත් ගියක් ඇතේලා මේ මිල පාලනය විනාශ වෙලා කට පියාගෙන ඉන්නවා මොකද ඒගොල්ලෝ එදා කතා කරේ ඖෂධ සමාගම් වලට අද කතා කරන්නේ අද නිශ්ශබ්ද වෙලා ඉන්නේ ඖෂධ සමාගම් වෙන්නේ